ආයිබෝවන් යාළුවනි යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම යහපත් ජීවන රටාවක් පවත්වා ගන්න ඔයාට උදව් වෙනවා කියලා අපි දන්නවා අද අපි කියන්න යන්නේ දනිස් සහ හන්දි වේදනා නැති කරගන්න ක්‍රම 8ක් පිළිබඳව මේ ක්‍රම 8 අනුගමනය කළොත් ඔයාට තියෙන දනිස් සහ හන්දි වේදනාව මුළු මුළින්ම නැති වෙලා යයි දනිස් වේදනාව කියලා කියන්නේ ගොඩක් අයට තියෙන පොදු ප්‍රශ්නයක් මේ දනිස් අමාරුව නිසා ගොඩක් අයට තමන්ගේ එදිනදා වැඩ කටයුතු කරගන්න බැරි වෙලා තියෙනවා. ගෙදර දොරේ වැඩ, කාර්යාලයේ වැඩ, ඒ වගේම දුවන්න පනින්න, පඩි පෙළක් නගින්න කිසි දෙයක් හරියට කරගන්න බැරි වෙනවා. ඔයාට දනිස් අමාරුව තියෙනවා. ඉතින් අපි දන්නවා දනිස් අමාරුව නිසා ඔයා ගොඩක් පීඩා විඳිනවා කියලා. හැබැයි දුක් වෙන්න එපා. මොකද ඒ සඳහා පිළියම් තියෙනවා. ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ දනිස් අමාරුව හැදෙන්නේ මොන වගේ කරුණු හින්දාද කියලා. ගොඩක් වෙලාවට ඔයා ව්‍යායාමයේ යෙදෙනවා නම්, ඒ වගේම නර්තනයේ යෙදෙනවා නම්, එහෙමත් නැත්නම් විවිධ ක්‍රීඩාවල නිරත වෙනවා නම්, ඔයාට දනිස් අමාරුව හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙනවා. ඒ වගේම ඔයා ලොකු බරක් එසෙව්වා නම්, අන්න ඒ වගේ වෙලාවට ඔයාගේ දනිස් අමාරුව වැඩි වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන්ට දනිස් අමාරුව ඇති වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි. මොකද කාන්තාවක් නිවසේ මෙන්ම වැඩවලදීත් ගොඩක් මහන්සි වෙනවා. ඒ විතරක් නෙමෙයි කාන්තාවන්ගේ ඔසප් වීම නැවතුණු පසු එහෙමත් නැත්නම් ආර්ථ වහනෙන් පස්සේ මේ දනිස් අමාරුව ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. දනිස් අමාරුව ඇති වෙන්න හේතු තියෙනවා. සාමාන්‍යයෙන් මේකට හේතු වෙන්නේ දනිස්වල අස්ථි සම්බන්ධ කරන බන්ධනී ඇදීමට ලක්වීමයි. මේ නිසා ස්නායු ඇදීමට ලක් වෙනවා. එතකොට ඔයාට අධික වේදනාවකුත් ඇති වෙනවා. තාවකාලික දනිස් අමාරුව විවිධ අනතුරු නිසා ඇති වෙන්න පුළුවන්. හදිසිය සිදුවුණු දනිස් ගැටුමක් නිසා ටික කාලයක් යනතුරු දනිස් අමාරුව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිගු කාලීන දනිස් අමාරුව ඔයාට තියෙනවා නම් ඒක වෙනත් රෝගයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ආතරයිඩිස් රෝගේ ලක්ෂණයක් තමයි දිගු කාලීන දනිස් අමාරුව. ඊට අමතරව දනිස් ආශ්‍රිතව තියෙන අස්තිය එහා මෙහා යාම නිසාත් දනිස් අමාරුව ඇති වෙන්න පුළුවන්. දනිස් අමාරුවක් තියෙනවා කියලා ඔයා කොහොමද හඳුනාගන්නේ? මෙන්න මේ ලක්ෂණ හරහා ඔයාගේ දනිස් ආශ්‍රිතව අමාරුවක් තියෙනවද කියලා ඔයාට හොයාගන්න පුළුවන් වේවි. ඔයාගේ දනිස් සහ ඒ අවට රතු වීම, ඒ වගේම ඉදිමීම, දුර්වල වීම සහ දනිස් නවන්න බැරි වීම වගේ ලක්ෂණ මේ අතර වෙනවා. හැබැයි ඔයාට මේ අමාරුවෙන් මිදෙන්න නිවසේදීම කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා කියලා ඔයා දැනගෙන සිටියත් අපි මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ආරක්ෂාකාරී පියවරන් 8ක් පිළිබඳව. මේ ක්‍රම ඔයාට ලේසියෙන්ම ගෙදර ඉඳලම කරගන්න පුළුවන් ක්‍රම 8ක් වෙයි. වැදගත්ම දේ තමයි මේ හරහා ඔයාට කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැති එක. ඉතින් හොඳයි නේද යාළුවනි? අපි බලමු එහෙනම් මේ ක්‍රම 8 මොනවද කියලා. අංක 8 අන්නාසි කුරුඳු සහ ධාන්‍ය මිශ්‍රණය. ඔයාගේ ශරීරයට හොඳ පෝෂණයක් අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ ශරීරයේ දුර්වල වෙලාවට හොඳ පෝෂණයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අන්නාසි ඉඟුරු සහ ධාන්‍ය මිශ්‍රණයකින් ඔබට අවශ්‍ය පෝෂණය ලබා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ දනහිස ආශ්‍රිතව තියෙන මාංශ පේශි ශක්තිමත් කරගන්න මේ ආහාර වේල උදව් වෙනවා. මේ නිසා ඔයාගේ ශරීරය ශක්තිමත් කරගන්න ඔයාට හැකියාව තියෙනවා. අන්නාසි වල තියෙන සංයෝග නිසා පුළුවන් වෙනවා ඔයාගේ දනහිස වල හරි මාංශ පේශි වල හරි තියෙන වේදනාවන් අවම කරන්න. මේ මිශ්‍රණය හදාගන්න ඔයාට අවශ්‍ය වෙනවා වතුර කෝප්පයක්, ධාන්‍ය කෝප්පයක්, මී පැණි තේ හන්දක්, අන්නාසි කැබලි කෝප්ප 3ක්, ස්වාභාවික දොඩම් විෂ කෝප්පයක්, කුරුදු කුඩු ස්වල්පයක් සහ ආමන් කුඩු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. වතුර හොඳින් රත් වන විට ධාන්‍ය, අන්නාසි සහ දොඩම් විෂ, මී පැණි, කුරුදු කුඩු සහ ආමන් එකතු කරගන්න. මේ සියල්ල හොඳින් මිශ්‍ර වුණාම රසවත් පානයක් ලබා ගන්න ඔයාට පුළුවන්. දිනපතා උදෑසනම මේ පානය හිස්බඩ බිව්වොත් බොහොම ඉක්මනින්ම ඔයාගේ දනහිස් අමාරුව සුව අතට හැරේවි. අංක 7 පොල්තෙල්. පොල්තෙල් ආලේප කිරීම මගින් ඔයාගේ දනහිස් අමාරුවට ඉතා හොඳ සහනයක් ලබා දෙනවා. පොල්තෙල් වල බොහොමයක් මේද අම්ල අඩංගු වෙනවා. ඒ වගේම පොල්තෙල් ස්වාභාවික ස්නේහකයක් ලෙස හැසිරෙනවා. මිනිසා ඔයාගේ දනහිසේ තියෙන දැවිල්ල ගතිය සහ දනහිස් අමාරුව අඩු වෙලා යනවා. ඔයා නිදාගන්න කලින් පොල්තෙල් ස්වල්පයක් අරගෙන හොඳින් රත් කරලා ඔයාගේ දනහිසේ ආලේප කරන්න. පහුවදා උදේ වෙද්දී ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේවි. අංක 6 ඇපල් විෂ විනාකිරි.
ඇපලුෂ විනාකිරි කියලා කියන්නේ දනිස් අමාරුව වළක්වන්න තියෙන ඉතා හොඳ ස්වාභාවික ප්‍රතිකාරයක්. ඇපලුෂ විනාකිරි වල දනහිස් ආශ්‍රිත හන්දි කැක්කුම සමනය කරගන්න පුළුවන් විශේෂ ගුණයක් තියෙනවා. මේ විවිධ ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන් සරල විදිය තමයි ඇපලුෂ විනාකිරි වතුර ස්වල්පයක් එක එකතු කරලා සතියක් පුරාවට ටිකෙන් ටික බොන එක. මේ නිසා ඔයාගේ දනහිස් අමාරුව ක්‍රමයෙන් හොඳ වෙලා යනවා. එහෙම නැත්නම් ඇපලුෂ විනාකිරි ස්වල්පයක් ඔලිව් තෙල් දෙක මිශ්‍ර කරලා දනහිස ආශ්‍රිත ප්‍රදේශයේ හොඳින් ආලේප කරන්න. මේ මගිනුත් ඔයාගේ දනහිසේ තියෙන කැක්කුම මග හරවා ගන්න ඔයාට පුළුවන් වේවි. අංග 5. ඉඟුරු. ඉඟුරු කියලා කියන්නේ මේම වටින ස්වාභාවික ඖෂධයක්. ඉඟුරු වල තියෙනවා දනහිස් වල ඇති වෙන දැවිල්ල නැති කරන සංයෝග. ඒ වගේම ඉඟුරු නිසා දනහිසේ ඉදිමුමත් අඩු වී යනවා. වතුර කෝප්පයකට ඉඟුරු කැබලි ස්වල්පයක් එකතු කරලා ටිකක් රත් කරගන්න. ඊට පස්සේ හොඳින් පෙරලාගත් ද්‍රාවණයකට මීපැණි සහ ලෙමන් එකතු කරන්න. මේ විදියට හදාගත්ත පානය සතියක් පමණ දිනපතා පාවිච්චි කරන්න. ඔයාටම තේරෙවි දනහිස් අමාරුව ටිකෙන් ටික අඩු වෙලා යන හැටි. එහෙමත් නැත්නම් ඉඟුරු තෙල් ටිකක් අරගෙන ඔයාගේ දනහිසේ දවසට දෙතුන් පාරක් ආලේප කරන්න. මේ මගිනුත් ඔයාගේ දනහිස් කැක්කුම ලෙහෙසියෙන් මගහරවා ගන්න ඔයාට පුළුවන් වේවි. අංක 4. දෙහි සහ ලෙමන්. දෙහි සහ ලෙමන් වලට හැකියාවක් තියෙනවා ඔයාගේ දනහිස් කැක්කුම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. දෙහි හෝ ලෙමන් වල සිට්‍රික් අම්ලය අඩංගු වෙනවා. සිට්‍රික් අම්ලයට හැකියාව තියෙනවා දනිස් වල තියෙන වේදනාව අඩු කරන්න. දෙහි හෝ ලෙමන් ගෙඩියක් අරගෙන පොඩි පෙති ටිකක් කපා ගන්න. ඊට පස්සේ පිරිසුදු ලෙඩි කඩකින් ඔතලා තල තෙල් ස්වල්පයක් ගල්වලා ඔයාගේ දනහිස් වල විනාඩි 10ක් 15ක් පමණ තබා ගන්න. දවසට දෙවරක් පමණ මේ දේ කිරීමෙන් ඔයාගේ දනහිස් කැක්කුම සුව කරගන්න ඔයාට පුළුවන් වේවි. අංක 3. කැරට්. චීන වෛද්‍යවරුන්ගේ මතයට අනුව කැරට් වලට පුළුවන්කම තියෙනවා ඔයාගේ දනහිස් අමාරුව සම්පූර්ණයෙන්ම ඔයාට අමතක කරවන්න. කැරට් වලට පුළුවන් ඔයාගේ දනහිස් වල තියෙන බන්ධනී ශක්තිමත් කරන්න. ඒ වගේම ඔයාගේ දනහිසේ අස්ටි හරි මාංශ පේශි හරි හානි වෙලා තිබුණොත් ඒවා යථා තත්ත්වයට පත් කරන්නත් කැරට් වලට පුළුවන්කම තියෙනවා. ඔයාට පුළුවන් කැරට් ස්වල්පයක් හොඳින් ගාගෙන ඊට දෙහි ස්වල්පයක් එකතු කරගෙන ආහාරයට ගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් කැරට් විෂ දිනපතා පානය කරන්න. දවසර දෙවරක් බැගින් සතියක් මෙන්න මේ විදිහට කැරට් සම්බෝලේ ආහාරයට ගන්න. නැත්නම් කැරට් විෂ පානය කරන්න. ඔයාගේ දනිස් අමාරුව මේ නිසා ඉක්මනින්ම සුවතට හැරේවි. අංග 2. අමුකහ. ඔයාගේ දනිස් කැක්කුම නැති කරගන්න ඔයාට ගෙදර දීව පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි අමුකහ කියලා කියන්නේ. දනහිස් කැක්කුම මුළු මුළින්ම වාගේ නැති කරන්න පුළුවන් සංයෝග අමුකහ වල අඩංගු වෙනවා. ඔයාට පුළුවන් අමුකහ කැබැල්ලක් අරගෙන හොඳින් අඹරලා ඔයාගේ දනහිසේ හොඳින් ආලේප කරගන්න. හැබැයි ඔයා කම්මැලි කෙනෙක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා අමුකහ වලින් හදපු බෙහෙත් කරල් මිලදී ගන්න. හැබැයි ඔයා නිවසේදී අමුකහ පානයක් හදාගන්නවා නම් ඒක ගොඩක් වටිනවා. අමුකහ පානයක් හදාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඔයාට කරන්න තියෙන්නේ අමුකහ කුල් ස්වල්පයක් අරගෙන රත් වෙන වතුරට දාලා පානය කරන්න. හැබැයි ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් දිනපතා සතියක්වත් මේ පානේ පාවිතා කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාගේ දනහිස් කැක්කුම සම්පූර්ණයෙන්ම නැති වෙලා යාවි. අංක 1. අබතෙල්. අබතෙල් ස්වල්පයක් අරගෙන ඔයාගේ දනහිසේ ආලේප කිරීම මගින් ඔයාගේ වේදනාව මගහරවා ගන්න පුළුවන්. අබතෙල් වලට පුළුවන්කම තියෙනවා ඔයාගේ රුධිර ගමනාගමන වේගය වැඩි කරන්න. ඒ හින්දා ඔයාගේ දනහිස වල තියෙන අමාරුව ඉක්මනින්ම නැති වෙලා යනවා. අබතෙල් මේසැණි දෙකකට සුදු ලුණු විකක් දාලා මදක් තෙලෙන් බැදගන්න. ඊට පස්සේ ඒ මිශ්‍රණය හොඳින් පෙරලා දනහිසේ ආලේප කරන්න. පැයක් පමණ මේ විදිහට ආලේප කරලා ඔයාගේ දනහිස රෙදි කඩකින් ඔතා ගන්න. සතියේ දෙවතාවක් පමණ මේ දේ කිරීම මගින් ඔයාලගේ දනහිස් කැක්කුම සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. මේ ක්‍රමාර නිවැරදිම අනුගමනය කළොත් ඔයාටත් පුළුවන් වේවි වේදනාවක් තියෙන දනිස් අමාරුවට සමුදෙන්න. බෙහෙත් පෙති ගොඩක් බොනවට වඩා මේ සරල ක්‍රම ඔයාලට ගෙදර දීම අත්හදා බැලුවොත් ඔයාලත් පුළුවන් දනහිස් අමාරුවෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න. ඒ වගේම මේ වගේ සරල ස්වාභාවික ක්‍රම අනුගමනය කිරීම හින්දා කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. මේ හින්දා ඔයාට කිසිමසේත් බිය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ක්‍රම අනුගමනය කරාට පස්සෙත් ඔයාලා තවත් දනහිස් අමාරුවෙන් පෙළෙනවා නම් වහම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ. ඒ වගේම වෛද්‍යවරයාගේ උපදෙස් අනුව අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නත් ඕනේ. ඔයා දනිස් අමාරුවෙන් පෙළෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම විවේක ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම විවිධ ක්‍රීඩා, නර්තනය, ව්‍යායාම අධික ලෙස කිරීම ආදී මදක් ඈත් වෙලා ඉන්නත් අමතක කරන්න එපා. පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම සහ යහපත් ජීවන රටාවක් පවත්වාගෙන ගියොත්
වාරත් මේ වගේ වේදනා වලින් වැළකීලා ඉන්න පුළුවන් වේවි. අවශ්‍ය පමණට දිනපතා වතුර පානය කිරීමත් ගොඩක් වැදගත් වෙනවා. ඔයා දවසට අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්නේ නැත්නම් වාර දනහිස් කැක්කුම සහ හන්දි කැක්කුම ඇති වෙන්න පුළුවන්. ගොඩක් එළවලු සහ පළතුරු ආහාරයට ගන්න එකත් ඔයාගේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වෙනවා. කෘතිම මෙහෙත් වලට වඩා ස්වාභාවික ශාකචාර වලින් අපි නොහිතන විදිහ ගොඩක් පිළියම් ලෙඩ රෝග වලට ලබා ගන්න පුළුවන්. අපේ න්ියුස් channel එකේ අප්ඩේට්ස් එසැනින් දැනගන්න channel එක subscribe කරලා like එකකුත් දාලා යාළුවන්ට බලන්න share කරන්න. ඒකම ළඟම තියෙන bell icon එකත් press කරන්න අමතක කරන්න.